ජනාධිපති කාර්යාලය මාධ්‍ය හමුවට පැමිණි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අර්බුදය ගැන අදහස් පළ කළ අයුරුයි මේ. පසුගිය වසරට වඩා එමෙත ඊට කලින් වසරවල වලට වඩා 30ක 35ක ප්‍රමාණයක් ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. අප්‍රේල් මාසය සඳහා අපිට විශේෂ අනුග්‍රහයක් ඉන්දියානු නයෝජන ක්‍රමයටදී ලැබිලා තියෙනවා. අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල්, ගුවන් යානා තෙල් සියල්ල අපිට අපහසුවක් නැතුව සැලැස්මකට අනු ලැබෙනවා. අපි හිතනවා අප්‍රේල් මාසය තුල මේක කිසිදු ප්‍රශ්නයක් නැතුව ඔබට අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කළ හැකි කියලා. 2020 සහ 2021 වසරවල කොවිඩ් වසංගතය නිසා වැඩි කාලයක් රට ලොක්ඩවුන් තත්ත්වයේ පැවති බව ඇතැම් විට තෙල් සංස්ථාවේ සභාපතිවරයාට අමතක වුණා විය හැකියි. මේ අතර ප්‍රශ්නය විසඳන දින වකවානු සභාපතිවරයා ප්‍රකාශ කරද්දී අර්බුදයට මුල් වූ කරුණ වෘත්ති සමිති අද අනාවරණය කළේ මේ අයුරින්. ඩීසල් නැවගෙනව හදිසි මිලදී ගැනීමට ඩොලර් මිලියන 500කට මැයි මාසේ මුල වෙනකන් අඛණ්ඩව ඉන්ධන ගෙන්නන්න හැකියාව තියෙද්දි අඛණ්ඩව ගෙන්නනේ ඉන්ධන වලින් විදුලි බලය කප්පාදුනකට විදුලි බල මණ්ඩලයටත් අවශ්‍ය බලාගාර ඉන්ධන දෙන්න හැකියාව තියෙද්දි ඒකට යටින් ගිහිල්ලා ගසා කෑමේ හදිසි මිලදී ගැනීම සූත්‍රයට ගෙන්නපු නැව දින 6ක් අදට දින 6යි මේ මෙට්‍රික් ටන් 37000 සී ඩීසල් නැව ඇවිල් මෙන්න මේ දූෂිත ගණදෙනුවට ඩොලර් මිලියන 52ක් ගෙවන්න බැරුව තමයි ඊයේ රාත්‍රියේ ඉඳලා කිව්වේ නැව ගන්න අලුත් ඉන්දියාවෙන් එනකන් ඉන්න වෙනවා එතකම් පෝලිං වලට යන්න ඉපන් එනම් මේ අර්බුදය ඇති කරේ ආණ්ඩුවේ ඇමතිවරු හදිසි මිලදී ගැනීම සහ ප්‍රමාද ගාස්තු ගෙවමින් ඩොලර් වලින් ඒ කොමිස් කුට්ටි ජාවාරමට යට වෙලා